කොවිඩ් වෛරසය ආසාදනය වී පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ එලියන්ත වයිට් මහතා ඊයේ රාත්‍රියේ අභාව ප්‍රාප්ත වී තිබෙනවා. අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික වෛද්‍යවරයා ලෙසයි එතුමා කටයුතු කළේ. රජකෙතර වෙදදරු ලෙස විරුදාවලිය ලැබූ එලියන්ත වයිට් මහතා මෙරට රාජ්‍ය නායකින්ට මැති ඇමතිවරුන්ට සහ ප්‍රබුහුන් රසකට මෙන්ම ක්‍රීඩකින් ඇතුළු විවිධ ශාස්ත්‍රවල පිරිස සඳහා විවිධ රෝගාබාධවලට ප්‍රතිකාර කර තිබෙනවා. එලියන්ත වයිට් මහතාගේ අභාවය පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් ට්විටර් සටහනක් තබමින් සිය ශෝකය පළ කර තිබෙනවා. මේ අතර සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග මහතාද සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබුණා. 2008 දී මගේ පාදයේ ඉන්ජරි එක. ඇත්තටම හාස්කමකින් සුවය ලැබූ ඉන්ජරි එක. ඒ හාස්කම කරපු එතුමාට මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. ඔබට අමා මහ නිවන් සුව පතමි යන්න එහි දැක්වෙනවා. මෙවැනි විට කොවිඩ් වෛරසයට ගොදුරු වී කිසිදු වයස් භේදයකින් තොරව තනතුරු තානාන්තර වලින් තොරව සහ කිසිදු ජාති කුල ආගම් භේදයකින් තොරව බොහෝ දෙනා මියදමින් සිටිනවා. සෑම අවබෝධ කරගත යුතු සත්‍යය වන්නේ අවිද්‍යාව අසත්‍ය හෝ මිත්‍යාව නොව කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා වීමට ලෝකයේම පිළිපදින නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නොපිරිහෙලා ඉටු කිරීමයි. කොවිඩ් වෛරසයේ ආසාදනයේ වී සිදු වූ තවත් මරණ 92ක් ඊයේ වාර්තා වුණා. මියගිය පුද්ගලින් අතරට වයස අවුරුදු 30ට වඩා අඩු පුද්ගලින් දෙදෙනෙක්, වයස අවුරුදු 30ත් 59ත් අතර පුද්ගලින් 19ක් හා වයස අවුරුදු 60ට වඩා වැඩි පුද්ගලින් 71 දෙනෙකුද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12376 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් වෛරසයේ ආසාදනය වූ නව රෝගීන් 1342 දෙනෙකු ඊයේ දිනට හොරු වුණා. මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 508672ක් ලෙසයි. මේ අතර වයස අවුරුදු 12ත් 19ත් අතර නිදන්ගත රෝග සහිත ළමුන්ට හෙට සිට ෆයිසර් එන්නත ලබා දීම ආරම්භ කිරීමට නියමිතයි. ඔබගේ දරුවන් රිජියාරයා ළමාරෝවලේ ඒ තියෙන ඒ වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙන්න ලියාපදිංචි වුණාට පස්සේ ඔබට දිනයක් සහ වේලාවක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඒ අනුව ඔබට ඇවිල්ලා රිජියාරයා ළමාරෝවලේදී ඉතාමත් සුරක්ෂිත ආකාරයට මේ එන්නත ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. එන්නත දීමට ප්‍රථම සත්‍ය වෛද්‍යවරයෙක් පරීක්ෂා කළා. ඒ අවස්ථාවේදී මේ දරුවාට යම්කිසි එන්නත ලබා දීම නුසුදුසු රෝග තියනවාද අයියා පරීක්ෂා කරනවා. අධික වුණක් ඒ අවස්ථාවේ පවතිනවනම් වමනයක් පාචනයක් වගේ දයක් පවතිනවනම් ඒ ඉන්නත ලබා දෙන්නේ. දෙවෙනි මාත්‍රාව සති 3ක් මාසයක් අතර කාලයකදී ලබා දීමට හැකියාවක් තියෙනවා. මුලින්ම රිජියාරයල අමාරෝහලත් ඊට සමගාමීව කුරුණෑගල රෝහලේ සහ අනුරාධපුර රෝහලේ ඉන්නත හෙට දිනේදී ලබා දීමට කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන්ම තැලසීමියා දරුවන් සඳහා ඊට පසුව බස්නාහිර පළාත තුල ලබන සමුදාසිටත් ඊට පසුව දිවයිනේ සෑම මූලික රෝහල් වලින් ඉහළ රෝහල් වලත් මේ ඉන්නත ලබා දීම සඳහා කටයුතු කරනවා. මේ අතර නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ පාසල් විවෘත නොකළහොත් පාසල් පොකුරු ඇතිවීමේ අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. يعني ළමයි කියන්නේ මිනිස්සු සංකූලතා සහ මරණ සිදුවීම අවම වුණත් ඔවුන්ට රෝගේ වැළඳෙන්නේ නැහැ කියලා සහතික වෙන්න බෑ. එන්නත ලබා දුන්නත් ඒ රෝගේ වැළඳෙනවා. එතෙන්දී අර අපි කියන සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම හරහා පමණයි පුද්ගලයෙක්ගෙන් පුද්ගලයෙකුට රෝගය වැළැක්වීම වළක්වා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා පාසල් විවෘත කරන අවස්ථාව වලදී ඒ අවශ්‍ය කරන මූලික සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමට අවශ්‍ය පසුතලය සකස් කරමින් පමණක් මේක කටයුතු කළ යුතුයි. එසේ නොවුනොත් ඔය කවුරුත් කියන විදිහට පොකුරක් ඇතිවීම නැහැයි කියන්න අපිට මොනම ආකාරකින්වත් සහතික වෙන්න බෑ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.